අයිබෝන් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් ලෝකුසලන් තරඟාවලිය ඉලක්ක කරගනිමින් මේ වන විට ලෝපුරා විවිධ අන්දමින් විවිධ රටවල් වලින් තරඟාවලි ක්‍රීඩා කරනවා. ඒ වගේම ලීග් තරඟාවලි ක්‍රීඩා කරනවා. තවද අදාළ කණ්ඩායම් පුහුණු වීමල නිරත වෙමින් පවතිනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමත් මේන විට ඇමරිකාව බලා පිටත්ව ගොස් ලෝකුසලන් තරඟාවලිය සඳහා පුහුණු වීමල නිරත වෙමින් සිටිනවා. ඉතින් අද මාගේ වීඩියෝ එක කරන්න ඔයාලට මේම තරඟාවලිය ගැන ශ්‍රී ලංකා කණ්ඩායම ගැනවත් කියන්න නෙමේ. ඊයේ පැවතුන ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටේ පළමු තරඟයේ විදිහට සන්රයිස කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතර තරඟේ, ඒ වගේම බංගලාදේශ කණ්ඩායම සහ USA කණ්ඩායම අතර 20-20 තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ පළමු 20-20 තරඟයෙන් USA කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. බංගලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින් ඉතින් මෙම සියලුම තොරතුරු දැනගන්න අපේ වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. අපි මුලින්ම බලමු ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයේ විදිහට පැවති කොල්කටා කණ්ඩායම සහ සන්රයිස කණ්ඩායම අතර තරඟයේ කුමන ආකාරයටද අවසන් වුණේ කියලා. ඊයේ සන්රයිස කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතර තරඟයේ මුලින්ම පන්දුර පහර දුන් සන්රයිස කණ්ඩායමට පන්දුවර 19යි පන්දු 3ක් තුලදී සියලුම පිතිකරුවන් දැවී ලබා ගැනීමට හැකියුනේ ලකුණු 159ක් පමණයි. මේදී විශිෂ්ට පන්දුයමක නිරත වූ මිචෙල් ලිස්ටක් විසින් නියමිත පන්දුවර 4 අවසානයේ සන්රයිස කණ්ඩායමේ කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 160ක ජයග්‍රහ ඉලක්කයක් හඹායම සඳහා පිටියට බැසි කොල්කටා කණ්ඩායම මෙම ලකුණු 160ක ඉලක්කයේ පන්දුවර 13යි පන්දු 4ක් තුලදී ඉතාමත් පහසුවෙන් හඹායමින් අවසන් මහා තරඟයේ සඳහා සුදුසුකම් ලබා ගත්තා. කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිතයි රාජස්ථාන් රොයල් කණ්ඩායම සහ ඒ වගේම රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟයේ. ඉතින් මෙම තරඟෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඊයේ දිනේදී පරාජයට පත්තු සන්රයිස කණ්ඩායම සමගින් තරඟ වැදී එම තරඟෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතර අවසන් මහා තරඟයේ පැවැත්වීමට නියමිතයි. ඒ වගේම ඊයේ දිනේදී බංගලාදේශ කණ්ඩායම සහ USA කණ්ඩායම අතර පැවති තරඟෙන් බංගලාදේශ කණ්ඩායමට USA කණ්ඩායම හමුවේ නින්දා සහගත පරාජයකට මුහුණ දීමට සිදු වුණා. මෙම තරඟයේ මුලින්ම පන්දුර පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ ලකුණු 153ක් ලබා ගැනීමට සමත් වුණා. කල්ලු 6ක් පමණක් දැවි ලකුණු 154ක ජයග්‍රහ ඉලක්කයක් හඹයාම සඳහා පිටියට පිවිසි USA පිතිකරුවන් විසින් මෙම ඉලක්කය පන්දුවර 19යි පන්දු 3ක් තුලදී හඹායමට සමත් වුණේ කණ්ඩායමේ කඩලු 5ක් පමණක් දැවි ගොස් තිබෙන අවස්ථාවක. ඉතින් මෙම තරඟයේ ජයග්‍රහණය කිරීම සමග USA කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර 20-20 තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ එකට බිඳුවක් ඉදිරියට පෙරමුණ ගැනීමට සමත් වුණා. ඒ වගේම USA කණ්ඩායමට මෙම ජයග්‍රහණය ඉතිහාසගත ජයග්‍රහණයක් බවට පරිවර්තනය වුණේ ටෙස්වරම් ලබාගෙන සිටින කණ්ඩායමකට එරෙහිව ඔවුන් ක්‍රිකට් ඉතිහාසයේ ලබාගත් පළමු ජයග්‍රහණයේ විදිහට. ඉතින් ක්‍රිකට් පිටියේ මේ වගේ යාවත්කාලීන වන තොරතුරු සමගින් දිගටම අපේ නාලිකාවත් එක්ක එකතුලා ඉන්න කියලා ආරාධනය කරන ගමන් අපි නවතිනවා. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.